චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහට. මොකද ඔහුගේ චිත්‍රපට මාලාවම යුගාත්‍රා කියන චිත්‍රපටය දක්වාම මම දැක්කේ ඔහු තුළ ජීවත් වෙන ඉතා සුන්දර ප්‍රේමවන්තයෙක්. ඒ ප්‍රේමවන්තයා මේ ඔහුගේ අලුත් චිත්‍රපටයේ ඉතාම අපූර්වට පේනවා. ඔහු ඉතාම අපට නිරන්තරයෙන් හැමදාමත් දකින්න ලැබෙන විදිහේ ලස්සන ප්‍රේම කතාවක් නොදනවා. ඒක කිසිදු අලසකමක් නොදැනෙන විදිහට, කම්මැලිකමක් නොදැනෙන විදිහට පැය දෙකක් තුළ අපි රඳව ගන්නවා. අප තුළ ආදරණීය ප්‍රේමණීය අත්දැකීම් එක්ක ඇදවන තබා ගනිමින්. ඒ නිසා මම හිතනවා මේක ප්‍රේක්ෂකයන් ඉතාම සතුටින් දැනඳ ගන්න චිත්‍රපටය බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. සිහින අනන්ත කියන්නේ චන්නයගේ අධ්‍යක්ෂණයක්. ඉතින් මම හිතනවා ඉතාම සුන්දර ආදර කතාවක්. ඉතින් ඇත්තටම මේ චිත්‍රපටයේත් මම ප්‍රධාන පසුබිම් ගායිකාව විදිහට ගීත ගායනා කරනවා. නිමේෂ්ගේ සංගීතයට මමත් තීක්ෂණත් ගීත ගායනා කරනවා. ගීත දෙකක් මගේ ඇතුළත්. ඉතින් මම හිතනවා මේ සංගීතයත් එක්ක මේ චිත්‍රපටය ගලාගෙන යනවා බොහොම ලස්සනට. ඉතින් මම හිතනවා මේ ආදර කතාවට ලංකාවේ මෙච්චර කාලයක් චන්නයගේ චිත්‍රපටිවලට වෙනමම ප්‍රේක්ෂකාගාරයක් හැදලා ඉන්නවා. හැමෝම ආකර්ෂණය වෙනවා චන්නයගේ නිර්මාණවලට. ඉතින් මේ නිර්මාණයත් ඒ වගේම වැළඳ ගැනීම කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමෝටම බොහොම ආදරෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා. ඇසිපිය නොහැල බලන් ඉන්න ආස හිතෙන විදිහේ ආදර කතාවක්. චන්න පෙරේරා හැමදාම කරේ ප්‍රේක්ෂකයන්ට කිසියම් විදිහට සිහිනමය චමත්කාරයක් සිය සිනමාව තුළින් ඉදිරිපත් කිරීම. මේ සිහින අනන්තේ චිත්‍රපටය තුළත් තියෙන්නේ එහෙම චමත්කාරයක්, එහෙම විචිත්‍රත්වයක්. ඉතින් මං හිතනවා සිනමාවට ප්‍රේක්ෂකයන් සීමා වෙච්ච කාලවකවානුවක, හිඟ වෙච්ච කාලවකවානුවක ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න චනගත්ත උත්සාහය මේ චිත්‍රපටය තුළ කිසියම් විදිහකට සඵල වෙනවා කියලා. ඉතින් විචිත්‍රත්වයක් අත්විඳින්න, චමත්කාරයක් අත්විඳින්න, සිහිනමය සිතුවිලි තුළ සැරිසරන්නට මේ වගේ චිත්‍රපටයක් නරඹන්නට අපි ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ආරාධනා කරනවා. සිහිනානන්තේ කියන්නේ ඇත්තටම මගේ පළවෙනි චිත්‍රපටිය. ඉතින් ගොඩාක් හොඳ කමෙන්ට්ස් හම්බුණා. ඉතින් ඒ ආදරයට ගොඩාක් ආදරෙයි. අනුත්තරා කියන චරිතේ තමයි මම රඟපාන්නේ. ඉතින් ඒ චරිතය ගොඩාක් මේ ඩෙවලප් කරන්න චන්නය ගොඩාක් හෙල්ප් කරා, සහ අනිත් ක්‍රූවරත් ගොඩාක් තෑන්ක් කරන්න ඕනේ. ඉතින් මේ සංවේදී ආදර කතාව, අහිංසක ආදර කතාව ඔගොල්ලෝ ඇවිත් අරමන්. ඇත්තට කිව්වොත් මම මේ චන්න සර්ගේ, චන්න පෙරේරාගේ ෆිල්ම් කරනකොට ගොඩක් කැමතියි. මේ මං කරපු දෙවැනි ෆිල්ම් එක මං කලින් වැලිපවුරු කියලා එකක් කරා. මං ගොඩක් ආසාවෙන් තමයි මේක කරේ. ඒ වගේම අපි ලස්සන තැනකට තමයි ගියේ මේ වගේ ෆිල්ම් එකක් කරන්න. මම ගොඩාක් ආසාවෙන් හිටියේ මේ ෆිල්ම් එක බලන්න. මට ඒක බලනකන් ඇත්තටම ආසාවක් තිබ්බා. ඒක ගොඩාක් ලස්සනයි. හැමෝම මේක බලන්න. මේ ෆිල්ම් එක හරිම ලස්සනයි. චන්න පෙරේරාංක තමයි මේක හදලා තියෙන්නේ. මේක හරිම ලස්සන ෆිල්ම් එකක්. Thank you. මුලින්ම මම කියන්න ඕනේ මේ සිනමාභිමාන චිත්‍රපටයේ උල්ලට මගේ චිත්‍රපටයේ ඉදිරිපත් කරන්න ලැබීම ගැනත් මට වාසනාවක්. ඉතින් මං හිතනවා මේ මගේ පස්වෙනි චිත්‍රපටය සිහින අනන්තේ කියන්නේ. ඉතින් ඒක වෙනස් විදිය ආදර කතාවක්. මං කරපු කලින් තිර මගේ අතින් රචනා වුණු තිර කතා වලට වඩා වෙනස්ම කතාවක් තමයි සිහින අනන්තේ. අංජලිකයන් පටන් අරගෙන මේ සිහින අනන්තේ දක්වා ආපු ගමන තුළ මං කරලා තියෙන විවිධ වෙනස් විදිහේ නිර්මාණ. ඉතින් මං හිතනවා මේ නිර්මාණෙත් ප්‍රේක්ෂකගේ ආදරෙන් වැළඳ ගනී කියලා. ළඟදිම මගේ චිත්‍රපටයක් යුගාත්‍රා තිරගත වීමට නියමිතයි මේ EP මණ්ඩලේ. ඉතින් ඒ අතරේ මම හිතනවා මගේ රසිකයෝ, රසික රසිකාවියෝ මේ චිත්‍රපටයත් ආදරෙන් වැළඳ ගනී කියලා. ඒ එක්කම ශ්‍රී ලංකාවේ මේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ සිනමා සංසදය ලොකු වෙහෙසක් දරයි මේ චිත්‍රපට උඩල මම දැන් පවත්වන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මං හිතනවා ප්‍රේක්ෂක නැවතත් සිනමා ශාලා සරා කරා ගේන්න තමයි මං හිතන්නේ ඒගොල්ලෝ මේ උත්සාහය දරන්නේ. ඉතින් මං හිතනවා මේක මං හිතන මේ පරිශ්‍රමය ඉතාම සාර්ථකයි කියලා. ඉතින් මට දැනෙන හැටියට මේ සිනමා සතිය මගේ සිනමා ලෝලි ප්‍රේක්ෂක ජනතාව ආදරෙන් වැළඳගැනේ කියලා විශ්වාස කරනවා. ඉතින් මං ආදරෙන් ආරාධනා කරනවා ඉතුරු චිත්‍රපටිත් මේ උල්ලේ ඕගොල්ලන්ට ඇවිල්ලා මගේ ආදරණීය රසිකරසිකාවන්ට මේ චිත්‍රපටි උල්ලම නරඹන්න කියලා. ස්තුතියි.